අයුබෝවන් Apple Kade නුවන් අදත් ආව ඔබත් එක්ක කතා බහකට. අපි හැමදාම කියනා වගේ අපේ වීඩියෝ හොඳයි කියලා හිතනවා නම් බලලා ඇත්තටම ඔයාලගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න මේක කරන අපට වගේම මේ සමාජය සූපත් කරන්න මේ අපේ ගන්නා ව්‍යායාමයට දෙන ලොකු පිටුවහලක් වෙන එක නිසා මම ඔබලට යෝජනා කරනවා මාව subscribe කරලා ඒ වගේම ළඟම තියෙන bell icon එකත් click කරලා තියාගන්න අපේ වීඩියෝ දානකොටම ඔබලා ළඟට ගෙන්නව ගන්න. එතකොට අපේ මාතෘකාවට අදයන් අපේ මාතෘකාව තමයි චමුදිත ඔයානම් මාරයි. හරිද? චමුදිත මාරයි කියලා වෙලාව අපි මෙතනින් එන්නේ ලොකු ප්‍රවේශයකට ලංකාව ලබන සතිය වෙනකොට ලොකු ගිනි ගැනීමකට පත් වෙන ලොකු පිදුරු දෙවීමක් තමයි මේ චමුදිත කරේ. එතකොට චමුදිත අදි ධර්මපාල කියලා ලංකාවේ හිඳපු හොඳම OIC ලංකාවේ හිටපු හොඳම OIC ලංකාවෙන් පිට වෙනවා ඔහුගේ ජීවිතය ආරක්ෂා කරගන්න කියලා. ඔහු ලන්ඩන් බලා පිටත් වෙලා එහෙදී ඔහු දේශපාලන රැකවරණේ ඉල්ලනවා. මොකද ලංකාවේ රාජපක්ෂ පරම්පරාවෙන් වෙන්න යන්න ගිහිපු ජීවිත හානියකින් බේරගන්න ඔහු ලන්ඩන් බලා පිටත් වෙලා දැන් ඔහු ලන්ඩන් වල දේශපාලන රැකවරණය අරගෙන ඔහු ඒ රටේ ජීවත් වෙනවා. එතකොට ඔහු ඒ රටේ ජීවත් වෙන්නේ නිකන් පුරවැසියෙක් වශයෙන් නෙවෙයි. ශ්‍රී ලංකාවේ පොලිසිය දේශපාලනීකරණේ ගලව ගන්න කියන සංවිධානයක් වශයෙන් හරිගස්සගෙන ලංකාවේ දේශපාලනී වෙච්ච. එතකොට මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂ පරම්පරාවට නතු වෙලා තියෙන මේ ශ්‍රී ලංකා පොලිසිය කොහොමද ගලවගන්නේ කියලා ඔවුන් එතකොට ඒ රටවල්වල ඉඳගෙන සාකච්ඡා කරනවා. එතකොට ඒ රටවල්වල ඉඳන් සාකච්ඡා කරනකොටත් ඒ මිනිස්සු එතන ඒ මේ අජිත් ධර්මපාල වගේම ඕ රාජපක්ෂ පරම්පරාවෙන් අකටුතුකම් අනේක විද දුක්ගැහැර විඳපු රජයේ නිලධාරීන් ඔහුත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට ඇත්තටම අපි මේ කතා කරන මේ අජිත් ධර්මපාල මහත්තයා එක මිනිසෙක් විතරයි. එතකොට මේ රාජපක්ෂවරුන්ට විරුද්ධව කාටවත් කතා කරන්න බැරි විදිහට ලංකාව මේ බූවල්ල වෙලාගෙන තියෙනවා. මේ රාජපක්ෂ කියන බූවල්ල ලංකාව වෙලාගෙන තියෙන තත්ත්වය තමයි ඕ තියෙන්නේ. ඒක නිසා අපිට ඇත්තටම මේ රාජපක්ෂවරු ඇත්තටම රටට ආදරේද? රටට ආදරේ නම් තමන්ට හරි කරන හරියට විවේචනයක් දරාගෙන ඒ විවේචනයෙන් ඒක තමන්ගේ වැරද්දක් තියෙනවනේ ඒ වැරද්ද හදාගෙන යන තරම් නිහතමානී නැති ජාතියක් තමයි ඔය රාජපක්ෂවරු කියලා කියන්නේ. එතකොට මේ කතාව වෙන්නේම අජිත් ධර්මපාල මහත්මයා හොඳ ලංකාවේ හිටපු හොඳම OIC ගේ සර්ටිෆිකේට් එක ගන්න මිනිස්සෙක්. එතකොට ඒ මිනිස්සයා නුවර රාජකාරී කරනකොට රාජ්‍ය කරන අවස්ථාව තුළ සිරන්ති රාජපක්ෂ, ඒ කියන්නේ මහින්ද රාජපක්ෂගේ පවුල නෝනා, එතකොට මේ මිනිස්සගේ අම්මා එනවා දල්දා මාලිගාව වඳින්න එනකොට ඒ මිනිස්සයා උදේ 4 ගානකට ගිහිලිවල සම්පූර්ණම ක්ලියර් කරලිවල ඒ අවශ්‍ය කටයුතු උදානම් කරලා විලිවල ඉන්නකොට සිරන්ති රාජපක්ෂගේ අම්මත් එක ආපු බෑකප් එකේ ආපු එක ජිප් එකක වෙච්ච අනතුරක්, ඒ කියන්නේ ඒ හිටපු හමුදා නිලධාරියෙක් අතින් වෙච්ච අනතුරක් ඔහුට ඩ්‍රයිවිං ලයිසන් එකවත් නැතුව. එතකොට ඒ ඩ්‍රයිවිං ලයිසන් එක නැතුව ඔහු ඩ්‍රයිවිං කරපු ඒ වැරද්දට අර අජිත් ධර්මපාල කියන ඒ නිලධාරියා උසාවිදාලිවල ඔහුට උසාවියට ඉදිරිපත් කරා කියලා මොවුන් කිපෙනවා. කිපිලිවල අවසානට මොකද කරන්නේ? අර මිනිස්සයව 4 පළකට නිකන් කල්පනා කරලා බලන්න 4 පළකට මාරු කරන එක දවසක් ඇතුළත. හරිද? එතකොට මාරු කරන්නේ එක එක තැන්වලට මාරු කරලා අවසානට උතුරු කරේට මාරු කරලිවල මොවුන්ගේ ප්‍රයත්නය තමයි කරණම් මන්දම්මලිවල මොහුව මරවන්න තමයි මේකට මේව කළ තියෙන්නේ. එතකොට ඒ මිනිස්සයාට ලැබිච්ච බුද්ධි තොරතුරු මත ඒ මිනිස්සයා අද ජීවිතේ බේරගෙන ලන්ඩන් වලට ගිහිල්ලා දේශපාලන රැකවරණේ ගත්තා. එතකොට ලංකාවේ අහිංසක මිනිස්සුන්ට රාජපක්ෂවරුන්ට විරුද්ධව මේව කරොත් එහෙම යන මඟ මොන වගේද කියලා හිතාගන්න පුළුවන්. එතකොට අපිට ඇත්තටම මේ රාජපක්ෂවරුන්ගෙන් මේ ලංකාව ගලව ගන්නවා වගේම මේ පොලිස් දෙපාර්තමේන්තුව ගලව ගන්න ඕනේ නැද්ද? හරිද? එතකොට මේ 85,000ක් ඉඳ පොලිසිය මේ රාජපක්ෂවරුන්ගේ පොඩි පිරිසක් පිටින් යටත් කරගෙන මේ දේශපාලනී කරගෙන ඉන්න මේ පොලිසිය ඇත්තටම ගැලවෙන්න ඕනේ නැද්ද? මිනිස්සුන්ගේ දුක කියන්නේ යන්න තියෙන තැන පොලිසිය වෙනකොට ඒ පොලිසිය මේ විදියට මිනිස්සුන්ට අඩන්තේට්ටම් කරන තැනක් කියලා. එතකොට ඒ සාකච්ඡාවේ එක දිගහැරන එක කතාවක් තමයි
පොලිසියේ කුඩු ගෙනල්ලා තියාගෙන ඉන්නවා කියන එක. එතකොට මා කවුරුහන් මිනිස්සේ කරදරයක් කියලා හිතුනොත් එහෙනම් මුන්ට කුඩු ටිකක් දැම්මා එතකොට දැම්මා. එතකොට ඔව් නෝ ඩේට්. එතකොට ඔහුට අප ගන්න තියෙන්නේ ඉහළ අධිකරණේ. එතකොට ඉහළ අධිකරණයකට යන්න බැරි අවස්ථා මිනිසුන්ට තියෙන මොකද ලෝය ගාස්තු ආනම් මනම් ඒව නැතුව අහිංසක මිනිස්සු කොච්චර. එතකොට ඒ වගේම තව කතාවක් තමයි ඔව් කතාව දිගේ හරිනකොට තව මගේ යාළුවෙක් කතා කරලා කිව්වා නුවන ඔ කුඩු විතරන්නේ බෝම්බත් දාලි වල ඇතුට දාන්න. එතකොට මේ පොලිසිය ඒ විදියට මේ වෙලා එනකොට දැන් අපිට ඒ ඒ අනුව හැතරෙන ඕයිසීලා මේ දේශපාලනය කරන වෙල මේ රාජපක්ෂවරුන්ගේ බලල් අත් වෙලා ඉන්න ඕයිසීලා මේ යන මේ පොලිසිය කරන විනාශය ඇත්තටම අපි තරේ හෙලා දකින්න ඕනේ. ඒ වගේම අපි ඉස්සරහට එන ආණ්ඩුවකට අනිවාර්යයෙන්ම කියනවා මේ පොලිසිය මේ දේශපාලනීකරණය අයින් කළා. ඒ මිනිස්සුන්ට හරියට රාජ්‍යකාරී කරන මේක 85000ක් ඉන්න මේ සම්පූර්ණ පොලිස් දෙපාර්තමේන්තුවේ හොඳ නිලධාරීන් ගොඩාරයක් ඉන්නවා. ඒ වගේම දූෂිත නිලධාරීන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒතකොට ඒ දූෂිත නිලධාරීන්ටත් හරියට නීතිය ක්‍රියාත්මක වෙන විදියට මොකද අර ඔවුන්ගේ කීමනක් තියෙනවනේ ගොරක දඩමස් කරන්න පුළුවන් දඩමස් ගොරක කරන්න පුළුවන් කියලා. එතකොට ඒ තැනින් පොලිසිය ගලව ගන්න ඕනේ. ඒ තැනින් පොලිසිය ගලවගෙන ඉවරලා හරි සර්විස් එකක්. ඒ කියන්නේ මිනිසුන්ට දුක ගිහිල්ලා කිව්වට පස්සේ ඒ දුකට පිහිට වෙන පොලිසියක් හරියට අපි නිර්මාණය කරන්න ඉස්සහට එන රජයකට අපි ආරාධනා කරනවා මේ කතිකාව අනිවාර්යයෙන්ම ගෙනියන්න ඕනේ. මොකද ලංකාවේ දැන් මේ චමුදිත දීපු ගින්න මේක හරියට කතිකාවතක් වශයෙන් අරගෙන ඉන්න ඕනේ. පාර්ලිමේන්තුව සාකච්ඡා කරන්න ඕනේ මේවට මේ විදිහට කරන්නේ මොකද මේ ඇයි මේ තත්ත්වයටපත් උනේ කියන තැනට අපි එන්න ඕනේ. එතකොට ලංකාවේ දැන් සාමාන්‍යයෙන් ඇත්තටම පොලිස් දෙපාර්තමේන්තුව කියලා කියන්නේ ධම්මෝ භවේ රක්කති ධම්මචාරීනේ. එතකොට ධර්මයේ හැසිරෙන ධර්මයෙන් ආරක්ෂා කරගෙන ඉන්නේ. එතකොට ධර්මයේ හැසිරෙන්නේ නැති සෑම කෙනෙකුටම නීතිය ක්‍රියාත්මක වෙන විදිහට මේ පොලිස් දෙපාර්තමේන්තුවත් හරි ඒකට අවශ්‍ය වෙනත් විකල්පයක් හරි ගස්සන්න ඕනේ. ඒකට පොලිසියේ මොකක් හරි දෙයක් වුණාට පස්සේ ඒ අපිට මොකක් හරි අසාධාරණයක් වෙනවා නම් ඒක ගිහිල්ලා කියන්නත් අපිට තැනක් හරි ගස්සෙන්න ඕනේ. ඒක අනිවාර්යයෙන්ම අපි ඊළඟට එන රජයට අපි යෝජනාවක් වශයෙන් ගේනවා අනිවාර්යයෙන්ම. මොකද මේ රාජපක්ෂවරු ඉන්නකම් මේ ශ්‍රී ලංකා පොලිසියවත් මේ කිසිම රාජ්‍ය ආයතනයක් අපිට බේරගන්න හම්බෙන්නේ නැහැ. ඒක නිසා මුන් අනිවාර්යයෙන්ම මේ ශ්‍රී ලංකා දේශපාලනයෙන් අතුගාලා දාලිවැල්ලා හරි මිනිසුන්ට මේ වලල්ලේ ඉන්න හොඳ මිනිස්සු ඉන්න ඕන තරම්. හරිද? එතකොට දැන් අපිට මේ මොහු හරණෑ කියලාවැල්ලා කියනෝ වගේම මේ හැම තැනම ඉන්න හොඳ මිනිස්සු. එතකොට ඒ මිනිසුන්ගේ සංකල්පයකින් යුතු ශ්‍රී ලංකාව ගලවා ගැනීම හොඳ ප්‍රයත්නයකට දැන් මේ පක්ෂ දැන් ටික දෙනෙක් එකතු වෙලා තියෙනවානේ. අන්න ඒ මිනිසුත් එක්ක අපිට මේ හරි රජයක් ගැන ලිවල අපිට මේක කරන්න පුළුවන් කියලා විශ්වාසය තියෙන නිසා තමයි අපි මේ කතිකාවතාව මේ විදිහටම ගෙනාවේ. එතකොට ඒ වගේම කියන්න ඕනේ. එතකොට දැන් මේ රාජපක්ෂවරුන්ට මේ විදිහට කඩේ ගිහිල්ලා තමන්ගේ අපි ගත්තොත් එහෙම ගිය යහපාලන ආණ්ඩුවේ මොකද්ද අවසානට උනේ? යහපාලන ආණ්ඩුව වෙනුවෙන් කඩේ ගිහිපු පොලිස් නිලධාරීන්ට අවසාන උනේ මොකද්ද? ඔවුන් දේශපාලන අධිකාරිය කිසිම ප්‍රශ්නයක් නැතුව දේශපාලන අධිකාරිය එහෙමම ඉන්නෝ අවසානට අර රාජකාරී කරලා තමන්ගේ රාජකාරී හරියට කරපු රාජකාරී කරු මිනිසුන්ට අවසානට ඇතුවට යනවා. එතකොට දැන් ඔබලට තේරුම් ගන්න තියෙන එක සත්‍යයක් තියෙනවා මේ මහ පොළොවේ පැලවෙලා තියෙන. ඒක තමයි දේශපාලන අධිකාරිය හැමදාම ඔවුන් නිවැරදි අර අවසානට අර රාජ්‍ය සේවකයෝ තමයි අවසානට ඒකේ වැඩිකාර වෙන්නේ. ඒක නිසා අපි ඔන්න ඔතනින් තමයි හරියට ප්‍රවිෂ්ඨය ගන්න ඕනේ. මේක අපි මුන්ට යටත් වෙලා ඉන්න දේශපාලන අධිකාරියට යටත් වෙලා ඉන්න පොලිස් සේවයකට වඩා එහා ගිය අපේ යුතුකම අපේ රට වෙනුවෙන් කරන්න තියෙන වගකීම කියන තැන ඉඳලා ඉවරලා අපි මේ පොලිස් සේවය හරිමඟට ගන්න ඕනේ. එතකොට මේ හරිමඟට ගන්න මුන්ගෙන් මේ රාජපක්ෂවරුන්ගේ මේ රනිල් වික්‍රමසිංහල වගේම මේ සජි ප්‍රේමදාසලාගේ මේ පොලිසිය මේ පොලිස් කරනේ වෙලා තියෙන දේශපාලනීකරණ වෙලා තියෙන මේ පොලිසිය බේරගන්න ඕනේ. එතකොට තමයි අපිට හරි සමාජ සේවාවක් ඒ වගේම හරි පොලිසියක් අපිට බලා ගන්න පුළුවන්. ඒක නිසා අපි හැමෝටම යෝජනා කරනවා
මේ වෙලාවේ හරියට බුද්ධිමත් වෙලා මේක අපි පොලිස් සේවය ගලවගමු. පොලිස් සේවය ගලවගෙන ගෞරවාන්විත සේවයක් බවට මේ පොලිස් සේවය පත් කරගන්න නම් මොකද කරන්න ඕනේ? මේ මුං තමන්ගේ දේශපාලන වශයෙන් වාසි ගන්න මේ පත් වෙලා තියෙන පොලිසියට පත් වෙලා තියෙන ඉරණමෙන් ගලවගත්තොත් එහෙම අපිට මේ පොලිස් හොඳ පොලිස් සේවයක් ලබා ගන්න පුළුවන්. එතකොට මේ ඇත්තටම දැන් පොලිසිය කියලා කියන්නේ නම ගොඩාරයක්ම කැත වෙලානේ තියෙන්නේ. එතකොට නිකන් කීමට කියනෝ කොච්චර අර ඔළුවේ ඉන්නේ මාක් එක තියෙන අලියනේ. ඒ අලියට කොච්චර කිතුල් බඩද පොල් අතුද මොන රස බොජුන් කන්න දුන්නත් ඌට මල පැනපු ගාන අවසානට අර පොළොවේ ගහනවා කියලා වෙලා කියනවනේ අලියා. ඒ වගේ තමයි ඉතින් මේ පොලිස් සේවය මේ තැන්ට ගෙනල්ලා තියෙන සමහරක් නිලධාරි නිසා ලංකාවේ පොලිස් සේවය මේ තැනට පත් වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා අපි දැන් අපි වගකිය යුතු රජයක් මේ රටට පත් කරගත්තට පස්සේ අපි මේ මිනිසුන්ට ඇත්තටම ආරාධනා කරන්න ඕනේ මේ පොලිස් සේවය මේ දේශපාලනීකරණයෙන් ගලවලා හරි පොලිස් සේවයක් වශයෙන් පිහිටවලිවලා, ඒ කියන්නේ මිනිසුන්ට ගෞරවාන්විත විදියට කතා කරලා ගෞරවාන්විත විදියට මේ ප්‍රශ්න විසඳන පොලිස් සේවයක් අපට ඉදිරියේදී බලා ගන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරන ගමන් අදට ඇපල් කඩේ නුවණ ඔබෙන් සමුගන්නවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි, ආයුබෝවන්.